සමන්තාචක්කවාලේසු අත්ත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කල්යාණ මිත්තතා මුනිනා ලෝකං ආදිස්ස වන්නිනා කල්යාණ මිත්තේ බජමානෝ අපිබාලෝ පණ්ඩිතෝ අස්සතිති. අද අපි දේශනාවට පාදක වෙච්චි ගාථා පාඨය කල්යාණ මිත්තතා මුනිනා ලෝකං ආදිස්ස වන්නිනා කල්යාණ මිත්තේ බජමානි අපි බාලෝ පණ්ඩිතෝ අස්සං කියන මේ ගාථා පාඨය සඳහන් වෙන්නේ බුද්ධක නිකායේ තේරි ගාථාවල. ඔබට මේ නම කිව්ූ සැනින්ම මතකේට නැගෙනවා මේ කවුද කියන්නේ කියන එක. එතනදී එකක් අපි අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. ඔබ හිතාවි මේක හැමදාමත් අපි අහලා උරුපුරුදු චරිතයක් ගැන නේද මේ කියන්නේ කියලා. නෑ. මේ ධර්මී ශ්‍රවණය කරන ඔබ ඊට වඩා පුළුල්ලාකාරයට ගෙඹුරු ආකාරයට හිතන්න අවශ්‍ය වෙනවා. ඔබ සාමාන්‍ය විදියට නොදකින ආකාරයකට මාමේ දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි කිසාගෝතිමි ගැන. කිසාගෝතිමි ගැන සඳහන් කරන විට පින්වත්නි තේරි ගාථා විශේෂයෙන් තේරි ගාථාවල ගාථා කීපයක් සඳහන් නැගී ජීවිතය පිළිබඳව. මීටත් වඩා ඇපිළිබඳව බොහෝ තොරතුරු අපිට තේරි ගාථා අටකතාවෙහි සඳහන් වෙනවා. අපේ වෙනත් පැරණි සාහිත්‍ය කෘතිවල ඇගේ ජීවිතය පිළිබඳව බොහෝ විස්තරයන් සඳහන් වෙලා තිබුණත් මා වඩාත් මේ දේශනාවට පාදක කරගන්න කැමති තේරි ගාථාවල සඳහන් වන අටකතාව තමයි ප්‍රධානතම මාතෘකාවක් බවට පත් කරගන්නේ. ඔබ දන්නවා ධම්මපදට්ඨ කතාවෙත් මේ පිළිබඳව බොහෝ තොරතුරු සඳහන් වෙනවා. කිසාගෝතමි ගැන කියන්ට මා කල්පනා කළේ හිතුවේ කාරණා කිපයක් නිසා. ඒ කාරණාවන් තමයි ජීවිතයේ බොහෝ අහිමිවීම් තුළ තමාගේ ආදරෙන් සෙනෙහසින් ලෙංගතුව බැඳිච්චි බොහෝ දේවල් අහිමි වෙච්චි දහසක් ඉන්න අම්මාවරුන්ට තාත්තාවරුන්ට සහෝදර සහෝදරියන්ට ජීවිතයේ ඕනෙම කාල පරිච්ඡේදයක් ගත කරන අයට ජීවිතේ හදාගන්ට සැනසීමති කරගන්ට මට හිතුණා මේක කියලා දෙන්න ඕනේ කියලා. ඒ විතරක් නෙමෙයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයේ තුළ තිබිච්ච ප්‍රශ්නයක් ගැටලුවක් කොහොමද ඉතාමත්ම ලස්සනට උන්වහන්සේ निराකරණය කරලා දුන්නේ. මිනිස්සෙක් දුකට කරදරයකට පත් වෙනකොට එවැනි කෙනෙකුගේ ජීවිතයට ඔබට කරන්න පුළුවන්නේ මොකක්ද කියන කාරණාව පිළිබඳවත් අපට භාග්‍යතුන් වහන්සේගේ මේ ගැටලුව ප්‍රශ්නේ විසඳපු දේ තුලින්ම ඔබට මතු කරලා දෙන්න අපට හැකියාවක් තිබෙනවා. ඔබ දන්නවා මේ ගාථාව කියන විටම කල්යාණ මිත්තතා කියන මේ ගාථා පාඨයේ කිසාගෝතමි සඳහන් කරන්නේ ඈ තමන්ගේ ජීවිතේ සංසාරික ජීවිතයේ පිළිබඳව බොහෝ කරුණු කාරණා ඉදිරිපත් කරමින්. සංසාරික ජීවිතයක් ගත කරන ඔබත් මමත් මේ සංසාරය තුළ අපි ප්‍රාර්ථනා කරපු දේ බලාපොරොත්තු වෙච්ච දේ අපේ ජීවිතය තුළ තිබෙන්නා වූ බොහෝ කාරණාවන් පිළිබඳව අප ඇත්ත වශයෙන්ම එකිනෙක අපි දන්නේ නැහැ. කෙනෙක් සංසාරයේ තුළ බුදුවරු අභියස මහතෙරුන් වහන්සේලා අභියස
බොහෝ දේවල් හිතල පතලා කටයුතු කරලා ඇති. ඒ වෙනුවෙන් ඔබ සංසාරයේ තුළ විවිධ ප්‍රාර්ථනාවන් සම්පූර්ණත්වයට පත් කරලා ඇති. බොහෝ දන් පින් කටයුතු සිදු කරලා ඇති. මේ සසරේ මේ ආත්ම භාවය තුළත් ඔබ ඔබේ අහිංසක ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු බොහෝ දේවල් අපේ ජීවිතය තුළ තිබෙනවා. සාංසාරික වශයෙන් මනුෂ්‍යගේ ජීවිතය තුළ තිබෙන්නා වූ බොහෝ දේවල් අප කරන උත්සාහයන් තුළින් සතර සම්‍යක් ප්‍රධානය වීරියන් තුළින් මතු කරගන්න පුළුවන්. අපි බොහෝ ප්‍රාර්ථනාවන් සිද්ධ කරලා ලෞකික ප්‍රාර්ථනාවන් සිද්ධ කරලා භවභෝග සැප සම්පත් ලබාගන්ට කල්පනා කරනවට වඩා ඔබට පුළුවන් නම් මේ සසරෙහි හැමදාමත් ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේ වලින් නිදහස් වෙච්චි සුවයක් ඔබට සංසාරය තුළ ඇති කරගන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවාද. පියුමතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හංසවති නුවර කුලගේක උත්පත්තිය ලැබපු කිසා ගෞතමිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අභියසදී පියුමතුරා බුදුරජාණන් වහන්සේ අභියසදී ඇ අපූර්ව සිද්ධියක් දකිනවා. ඒ තමයි එක්තරා භික්ෂුණියක් අගතනතුරක් ලබා ගන්නවා. ඒ අගතනතුර තමයි විශේෂයෙන් සාමාන්‍ය කෙනෙකුට ලබා ගන්නට බැරි දෙයක්. ඒ තමයි මේ වස්ත්‍ර දැරීම. ඒ වස්ත්‍ර දැරීම කියලා කියන්නේ සාමාන්‍ය වස්ත්‍ර දැරීම නෙමෙයි, පාංශකූලික වස්ත්‍ර දැරීම. එසේ නැතොත් රළු වස්ත්‍ර දැරීම. එහෙම නැත්නම් රූක්ෂ චීවර දැරීම. ඔබ දන්නවා මේ ශාසනය තුළ සංසාරයේ තුළ මේ ශාසනික ප්‍රතිපදාව ක්‍රියාත්මක වීමේදී භික්ෂුන් වහන්සේලා චීවරය සකස් කිරීම සිදු කරනවා. මේ චීවර මාසය ඔබ මේ ධර්මය ශ්‍රවණය කරන්නේ බොහෝ විහාරස්ථානවල කඨින චීවර මහා පූජාව සඳහා සූදානම් වෙන අවස්ථාව. චීවර පූජාවේදී කාරණා දෙකක් තිබෙනවා. එකක් ගහපති චීවරය, අනෙතික පාංශකූලික චීවරය. කිසියම් ගෘහපතියෙක් විසින් භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනීය පිණිස කැපසරුප්පාකාරයකට විනයානුකූලව සකස් කරපු චීවරයක් තිබුණොත් පිළිගන්නොත් ඒක ගහපති චීවරයක් බවට පත් වෙනවා. ඉස්සල කාලේදී පාංශකූලික චීවර මේවා විනය පිටකයේ සඳහන් වෙනවා, 23ක් ආකාරයට සඳහන් කරනවා. අමු සොහොන්වල මිනී ඔතල දාලා ගියපු රෙදි කැබලි, ඒ වගේම ඔය ගැබ්මල පිසදාපු රෙදි කැබලි, අම්මාවරු දරුවන් බිහි කරනකොට ලේ තැවරිනවා, ඒ ලේ තැවරිච්ච රෙදි කැබලි එලිට විසි කරලා දානවා. මග තොටි වැටලා තිබෙන රෙදි කැබලි, කඩසාප්පු ඉදිරියේ වැටලා තිබෙන රෙදි කැබලි, ඒ වගේම සමහර යකදුරන් විසින් යක්ෂ කර්ම කටයුතු කරන්නට තමන්ගේ හිසෙහි දවටාගත්ත රෙදි කැබලි, එසේ නැතොත් හුඹස්වලට ඉස්සර කාලයේදී රෙදි පොරවලා තිබෙනවා විවිධ ජාතු කර්ම සඳහා, එවැනි රෙදි කැබලි, රාජ්‍ය අභිෂේකයන් කරන විට සමහර ඇත්තෝ ස්නානය කරන තැන්වල දාලා තිබෙන රෙදි කැබලි, නාන තොටුපළවල දාලා තිබෙන රෙදි කැබලි, ඒ වගේම නැව් ගමනාගමනය සඳහා යන විට බලාගන්න දිසාව බලාගන්න තිබිච්ච කොඩි, මේ ආදී වශයෙන් ඉර්ධිමේ වශයෙන් ලැබිච්චි දේවල්, මේ ආදී වශයෙන් බොහොමයක් දේවල් පාංශකූලික චීවර විතර සඳහන් කරලා තිබෙනවා. ඔබට මේ කිසා ගෞතමිය සංසාරයේ තුල දැක්කේ අර වගේ මලබිනියවල උතලා විසි කරලා දාපු ජරාජීර්ණත්වයට පත්විච්චි අපිරිසිදු බලන්ට තප්‍රසන්න වූ එවිනි රිදි කැබලි වලින් සකස් කරගත්ත, කඩ කපලා සකස් කරගත්ත චීවරයක් දරා ගැනීම. එනිසා ඒක රූක්ෂ චීවර ධාරින් අතරින් අගතැම්පත් තනතුරක්. මේ කිසා ගෞතම පෙර සංසාරයේහි තමන් ඉදිරියේදී වෙන භික්ෂුණියක් ඒ තනතුර දරන බවයට දකින්න පුළුවන් කමක් තිබුණා. ඒ සංසාරය තුළ ප්‍රාර්ථනා කළා කවදරි දවසක බුදු කෙනෙක් සමීපයේදී මමත් ඒ විදිහටම රූක්ෂ චීවර ධාරී කෙනෙක් විදියට ප්‍රතිපත්තිගරුක කෙනෙක් විදියට ජීවිතය ගත කරනවා කියලා. ඒ නිසා ඒ සඳහා පෙරින් පෙරුවා. සංසාරයේ කල්ප සිය ගණනක් දෙව් මිනිස් දිගතිය යය සැරිසරමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කාලයේ සෙවෙත් නුවර දුගීකේක උත්පත්තිය ලැබුවා. ඇයගෙන් නම ගෞතමිය. කෙට්ටු සිරුරක් තිබිච්ච නිසාම ඇට කිසා ගෞතමි නමකෙන් හැඳින්වුවා. ඔබ දන්නවා අපේ සද්ධර්ම රත්නාවලී සාහනිකුත් බොහෝ කතාවලදී ඇ පොළොට ගියාට පස්සේ පොළේදී කෙනෙක් මුණගැහිලා යම්මාකාරයකින් අඟුරු විකුණුලා ඒ අඟුරු අතට ගත්තට පස්සේ රත්තරන් බවට පත්වෙච්ච කතා ප්‍රවෘත්තියක් ඔබ දන්නවා. ඒ පිළිබඳව මා සඳහන් කරන්නේ නැහැ. ඇය කිසා ගෞතමී. ඇය
තමන්ගේ උත්පත්තියම දුප්පත් කෙනෙක් විවාහ වුණා. විවාහ වුණාට පස්සේ ටික කාලයක් යනකොට ඇයට විවාහක සම්පුරුෂයාගේ පාර්ශවෙන් බොහෝ දුක්ගැහැට විඳින්න සිද්ධ වුණා. අපට මේ අටකතාව පෙන්වා දීමක් කරනවා පින්වත්නි, ඉසා ගෝතමියගේ සාමපුරුෂයා හැරෙන්නට සිලු දෙනාම ඒ ගැරහීම සිද්ධ කළා තිබෙනවා. දරුවෙක් බිහි කළාට පස්සේ වෙනස් වුණා. බොහෝ දෙනෙක් ආදරයෙන් සෙනෙහසින් ලිංගතු ඈ පිළිබඳව බලන්ට, දරුවා පිළිබඳව බලන්ට වෙහෙස වුණා. මාවට කියන්නේ මෙතනදි මට පුංචි සැකයක් ඇති වෙනවා. කිසා ගෝතමීට එකක් දුප්පත්, අනිත් එක දරුඵල සම්පත්තිය ප්‍රමාද වෙනකොට ඒකටත් ඇයට දෝෂාරෝපණය කරන්න ඇති. ලෝකේ බොහෝ තරුණ තරුණියන් අප දන්නවා දරුඵල සම්පත්තියක් නැතුව යම් යම් ආකාරයේ පෙළීමට ලක්වෙනවා. කාරණා කීපයක් බලපාන්න පුළුවන්. එකක් තමයි තමන්ගේ කායික වශයෙන් තිබෙන්නා වූ කිසියම් ප්‍රශ්නයක් ගැටලුවක්. එසේ නැතොත් සාංසාරික වශයෙන් තිබෙන්නා වූ සමහර කර්මයක් තමන්ගේ ජීවිතේ බලපාන්න හැකියාවක් තිබෙනවා. පින්වත්නි, එතකොට දරුඵල සම්පත්තියක් නැති අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නකොට ඔබ හිතාමතාම ඔවුන්ගේ හිත් රිදවීමට ඔබ කතා කරනවා නම්, දරුවෝ නැද්ද, තාමත් නැද්ද, බැඳලා කොච්චර කල්ද, මේ අදි වශයෙන් වචන ප්‍රකාශයට පත් කරන්න එපා. ඒ පීඩාවට පත් වෙලා ඉන්න ඇත්තෝ දහසක් දෙනා ඒ දැඩි මානසික වශයෙන් පීඩාවකට පත් වෙලා ඉන්නේ. ඔබ ඔවුන්ගෙන් නිවෙනි ප්‍රශ්න අහන්ඩහන්ට යය තව තවත් දැඩි ලෙස මානසික වශයෙන් කම්පාවට පත් වෙනවා මිසක්ක එයින් සැනසීමක් ඇති වෙන්නේ නැහැ. ඔබේ දුවට ලිහෙලිට දරුඵල සම්පත්තියක් නැත්තම්, ඔබ අම්ම කෙනෙක් නම්, ඔබ නැන්ද අම්ම කෙනෙක් නම්, කවරම දාක්වත් ඔබේ දුව පිළිබඳව ඔබ වැරදි සහගත විදියට හිතන්න එපා. ඇයට දෝෂාරෝපණය කරන්න එපා. ඇය පීඩාවට පත් කරන්න එපා. තව තවත් ඇයව ධෛර්යමත් කරවන්ට දුව ඔබට දරුඵල සම්පත්තියක් තියෙනවා. ඔබට සංසාරයේ හිමි පුතෙක් ඉන්නවා. ඔබ සංසාරයේ උතුමන් වහන්සේලාට ඔබ පුද සත්කාර කරලා ඇති. ඔබත් මේ කාල පරිච්ඡේදයේ තුල වැඩිහිටි ගුණවත් සිල්වත් උතුමන් වහන්සේලාට ප්‍රස්ථාන කරන්න. මට මතකයි අපේ දුටුගැමුණු රජතුමාගේ කතා ප්‍රවෘත්තිය තුලත් විහාර මහදේවී කාවන්තිස්ස මේ ආදී පිරිස ගිහිල්ලා තාමත්ම සීලවන්ත ගුණවන්ත ස්වාමින් වහන්සේ කෙනෙකුට අවසන් කාල පරිච්ඡේදය ප්‍රස්ථාන කළා. ඉල්ලුවා මරණයට පත් වුණාට පස්සේ අපි කුසේ පිළිසිඳ ගන්න කියලා. මා ඔබට සඳහන් කරන්නේ අපිට ප්‍රායෝගික වශයෙන් බොහෝ ක්‍රියාකාරකම් දරුඵල සම්පත්තියක් නැති වෙනකොට විවිධ දේවල් සිද්ධ කරන්න පුළුවන් මගේම. අපට පුළුවන් මෙවැනි සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට වැඳ පොදන්නට, පුද සත්කාර කරන්නට, වයසක උදවීත ගුණවත් අයට යම් යම් ආකාරයේ පුද සත්කාර කරන්න පුළුවන්. ඔබේ ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු බොහෝ දේවල් මුදුන්පත් කරගන්න පුළුවන්. අන්‍ය දරුවන් පිළිබඳව දාර්ක සෙනෙහසක් ප්‍රේමයක් ඇති කරගන්න පුළුවන්. බොහෝ වෙලාවට දරුඵල සම්පත්තියක් නැති තරුණ තරුණියන් කවරම හේතුවක් නිසාවත් අන්‍ය දරුවන් පිළිබඳව ඊර්ෂාවක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති කරගන්න එපා. ඔබට මානසික වශයෙන් ඇතිවෙන්නා වූ ඒ වෙනස ඔබේ ශරීරයේ රුධිර ධාතුවට බලපාන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔබට දරුඵල සම්පත්තියක් බොහෝ වෙලාවට අහිමි වෙන්න පුළුවන්. ඒත් අන්‍ය දරුවන් පිළිබඳව ආදරයෙන්, සෙනෙහසින්, ලිංගතුව, කරුණාවෙන්, මෛත්‍රියෙන් බලන්ට එවැනි ගුණයක් ඇති කරගන්නකොට මානසික වශයෙන් ඇතිවෙන පරිවර්තනය රුධිර ධාතුවට මේක බලපාන්න පුළුවන්. මාවට මේ අතිරේක කාරණාවක් සඳහන් කළේ, අපේ රටේ බොහෝ දහසක් තරුණ තරුණියන් විවිධ පීඩාවට පත් වෙනවා තමන්ට දරුඵල සම්පත්තියක් නැති වෙනකොට. ඒ නිසා ඔබ චාරිත්‍රානුකූලව, ධර්මානුකූලව ජීවිතේ වෙනස් කරගන්නකොට, බොහෝ දේවල් කරගන්නකොට, ඒ වත්පිළිවෙත් සිදු කරනකොට ඔබට ඒ දරුඵල සම්පත්තියක් සංසාරයේ තුල තිබිච්ච කර්ම දෝෂයක් තිබුණොත් යටපත් වෙලා ඔබේ පින බලවත් වෙලා වෙන දෙයක් ලබන්න පුළුවන්. මාවට සඳහන් කළේ කිසා ගෞතමීටත් නොඑක ආකාරයේ පීඩාවන්ට පත් වුණා. ජීවිතේ සමහර වෙලාවට ඇයට බලාපොරොත්තු නොවිච්ච ආකාරයේ මහා කටුක තත්ත්වයන්ට පත් වෙන්න සිද්ධ වුණා. ඇයි දරුවෙක් බිහි කළා. දරුවා ගැන කවුරුත් ආදරෙන් සෙනෙහසින් ලිංගතු බැලුවා. මේ ලෝකයේ තුල තියෙන ලොකුම බැඳීම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් තුල තිබෙනව බැඳීම. සංසාරය තුල මිනිස්සුෙකුට මහා දුක ඇති කරන්නේ, සංසාරය තුල මිනිස්සුෙකුට වේදනාව ඇති කරන්නේ, සංසාරය තුල මිනිස්සුෙකුට පරිදේවිට පත්වෙමින්, ශෝකයට පත්වෙමින්, පරිලාහයට පත්වෙමින් ජීවිතයේ අතොරක් නැතුව මහා ගින්නක් වේදනාවක් ඇති කරන්නේ මේ බැඳීම නිසාමයි.
ඔබට ඒ බැඳීම පිළිබඳව එතරම්ම අවබෝධයක් නැති වුනත් මේ ගැන කියනකොට අපි කොහොමද දරුවන් පිළිබඳව නොබලා ඉන්නේ? අපි කොහොමද අම්මා තාත්තා ගැන නොබලා ඉන්නේ කියලා කෙනෙක් මගින් ප්‍රශ්න නගන්න පුළුවන්. එසේ වුවත් ඔබ කල්පනා කරන්න හිතන්න, කුසාල ගෞතමිට දරුවා ලැබෙනකොට ඇ පුදුම ආකාරයේ ආදරෙන් සෙනෙහසින් ලිංගතුකමින් බැඳිලා තිබුණා. සුදවුන් රජතුමා අප මහ බෝසතාණන් වහන්සේ සමීපිට ගිහිල්ලා, භාග්‍යතුන් වහන්සේ සමීපිට ගිහිල්ලා සඳහන් කළේ, ස්වාමීනි, ඔබ වහන්සේ මට අහිමි වීමෙන් ඇතිවිචි දරු සෙනෙහස කියන එක මම නන්ද කුමාරයා රාහුල කුමාරයා දැකීමෙන් ඇති කරගත්. ඒ දෙදෙනත් නැති වුණාට පස්සේ, ඒ දෙනත් ශාසනයට ඇතුළත් වුණාට පස්සේ මගේ දරු සෙනෙහස කියලා කියන එක සිවි සම්මස්නහරයට ඇටමිදුළු දක්වාම විනීවිද යමින් පවතින දෙයක්. අපිට විනී පිටකෙදි මේ ගැන කියලා දෙනවා. ඒ නිසා දරුවන්ගේ සෙනෙහස ආදරය කියලා කියන එක අපි කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක්. එකම දරුවයි කිසා ගෞතමිට හිටියේ. එදත් අපිට පෙන්නුම් කරන කාරණාව වර්තමානයේ අදත් ඔබට ඒ ආකාරයෙන්ම දකින්න පුළුවන්. එකම දරුවෙක් ඉන්නකොට අපට ඇතිවෙන වේදනාව දුක කියන එක ගොඩාක් වැඩි. එකම දරුවෙක් ඇති වෙනකොට අපිට තියෙන බැඳීමත් ඒ ගොඩාක් වැඩි. පින්වත්නි, දරු දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නකොට ආදරයේ සෙනෙහස ලිංගතුකම කියලා කියන එක එකට බැඳිලා යන්න පුළුවන්, බෙදිලා යන්න පුළුවන්. අදත් දරුඵල සම්පත්තින් බොහෝ වෙලාවට අඩුවෙන්ටත් දරුවන් හදා වඩා ගන්නට උත්සාහයක් නැතිකමත් ජීවිතයේ එක්තරා ආකාරයක ඛේදනීය තත්ත්වයක්. එහෙත් අපට හැකි ආකාරයකට පුළුවන් ආකාරයකට ජීවිතයේ අවබෝධය ඇති කරන ජීවත් වීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. කිසා ගෞතමිය තමන්ගේ දරුවා පුදුමාකාර විදිහ ආදරෙන් සෙනෙහසින් ලිංගතුකමින් බලාගත්තා. ජීවිතේ එකම බලාපොරොත්තු බවට පත් වුණා. මේ රාත්‍රි කාලයේදී ඔබට මේ දේශනාව සිද්ධ කරන විට මට මතක් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ තිබෙන පියජාතික සූත්‍රයමයි. පියජාතික බමුණා ආදරෙන් සෙනෙහසින් ලිංගතුව තමන්ගේ දරුවා රැක බලාගත්තා. ඒ තාත්තට හිටිය එකම පුතයි. ඒ තාත්තා ලොකු බලාපොරොත්තුවක් ඇතුව දරුවා හැදුවා. ඒ තාත්තගේ ව්‍යාපාර ටික කොහොම ටික පුතා කරගෙන යයි කියලත් තාත්තගේ බලාපොරොත්තුවක් තිබුණා. නමුත් තාත්තා බලාපොරොත්තු නොවිච්ච ආකාරයට පුතා හදිසි මරණයකට පත් වුණා. පියජාතික බමුණට මේක දරන්න බැරි වුණා. ජීවිතේ පා වුණා. හඬා වැටීමට ලක් වුණා. තමන්ගේ ශරීරයේ සම්පූර්ණ වෙනස් වීමට ලක් වුණා. මානසික තත්ත්වය වෙනස් වුණා. පෘථග්ජන ලෝකී ජීවත් වෙන ඔබටත් මටත් මෙවැනි දෙයක් ජීවිතේ දරන්න බැරි වෙන්න පුළුවන්. ඔබ මේ ප්‍රශ්නයට ඔබේ ජීවිතයේ මුණ පල ඇති. දරුවෙක් වෙන්න පුළුවන්, අම්මා තාත්තා අහිමි වෙන්න පුළුවන්, ඥාතියෙක් හිතවත් කෙනෙක් වෙන්න පුළුවන්, ඔබේ ආදරේ සෙනෙහස කරපු දයාවෙන් දක්කපු කෙනා ඔබව අත්හැරලා දාලා කිප අවස්ථාවක් වෙන්න පුළුවන්. සාමාන්‍ය පෘථග්ජන මිනිසුන්ට මෙහි ගැඹුර දරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ කියලා දුන්නා හිත හදාගන්න ඉති කොහොමද කියලා. පියජාතික බමුණාගේ ජීවිතේ සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනකොට තථාගත ධර්මයේ කියලා දෙන්න බොහෝ සෙයින් උත්සාහ කළා. කිසා ගෞතමී ජීවිතේ බලාපොරොත්තු නොවිච්ච ආකාරයකට හදිසි ඇගේ දරුවා මරණයට පත් වුණා. පංචවානි භික්ඛවේ බිසනානි භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා, මේ ලෝකයේ තුල ව්‍යසන පහක් තියෙනවා. ඥාති බිසනං, රෝග බිසනං, සීල බිසනං, දිට්ඨි බිසනං, මේ ආදී වශයෙන් මේ ලෝකයේ තුල ඥාති නැතිවීම කියලා කියන එක, අහිමිවීම කියලා කියන එක ගොඩ මහා ව්‍යසනයක්. ඒක මහා දුකක්. ජාතිපි දුක්ඛා කියලා කිව්වේ මේ ඉපදීමම දුකක් මේ ජීවිතයේ තුල. කිසා ගෞතමීගේ ජීවිතේ අතිශය ඛේදනීය තත්ත්වයකට පත් වුණා. ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් ඇයට කිව්වා තමන්ගේ ජීවිතයේ තුල ඔබේ දරුවා මරණයට පත් වෙලා කියලා. නමුත් ආදරේ සෙනෙහස ලිංගකමින් මුසපත් වෙච්චි කිසා ගෞතමී කිව්වේ නෑ, මගේ දරුවා මරණයට පත් වෙලා නෑ කියලා. ඇයි කිව්වේ? පුංචි දරුවෝ බොහෝ වෙලාවට බොහෝ වේලාවක් නිදා ගන්නවා. මගේ පුතා නිදි. මගේ පුතා නැගිටි වෙලාවක මම කිරි දෙනවා. ඒ අම්මගේ ආදරේ සෙනෙහස නිසාම, ඒ දරු සෙනෙහස නිසාම කිරි හොඳට මේරිලා තිබුණේ. ඒ නිසා ඇයි හිතුව කල්පනා කළා කොයි වෙලාව හරි දරුවා නැගිටි. ඇයි කිව්වේ? දරුවා නැගිට්ටට පස්සේ කිරි දීලා මම දරුවත් එක්ක සෙල්ලම් කරනවා. දරුවා හිනාවිලා කතා කරා වි අම්මා කියලා.
මිනිස කොච්චර කිව්වත් මේ බැඳීම තුළ ඇතිවිච්චි දේ ඇයට තේරුම් ගන්න බැරෝ ගියා. එනිසා මේ අතාර්ථික දෙයක්, තර්කයට ගෝචර නොවන දෙයක්, මුසපත්තිච්ච අවස්ථාවක්. ජීවිතයේ එවැනි අවස්ථාවකදී අපි මානසික වසෙන් විශාල ව්‍යාකුල තත්ත්වකට පත්වෙනවා. ප්‍රශ්නයක් ගැටලුවක් ආවට පස්සේ ඔබේ මනස සංසුන් නැත්තං, ඔබේ මනස නිදහස් නැත්තං, ඔබේ මනස යමක් ගැඹුරින් හිතන්ට සියුම් විදිට හිතන්ට ඔබේ සති සම්පජානය යුදලව නැත්තං, සතිය නැත්තං ඔබ ජීවිතේ පරාජිත චරිතයක් බවට පත්වෙනවා. අවුලින් අවුලට පත්වෙනවා, වේදනාවට පත්වෙනවා. පිරිසුදු ජලයක් තියෙනකොට තමයි පතුල බලන්න පුළුවන්නේ. ඔබේ මනස මගේ මනස බොහෝ දේවල් වලින් වික්ෂිප්ත තත්ත්වයකට පත්වෙනකොට පතුල බලන්න බැහැ, පතුල පේන්නේ නැහැ. ඒ ගැඹුරු ස්වરૂපය දකින්න බැහැ. කාමච්ඡන්ද විදිර ධර්මයේ තුල පෙන්නුම් කරන්නේ ජල භාජනයකට විවිධ ද්‍රව්‍ය දැම්මට පස්සේ එයි පතුල බලන්න බැහැ වගේ ඔබේ මනසටත් විවිධ ප්‍රශ්න ගැටළු වෙනකොට ඔබට පතුල බලන්න බැහැ. ඔබ කොච්චර වේදනාවකට පත් වෙලා ඉන්නවද? ජීවිතේ බොහෝ ගැහැටයන්ට පත්විච්ච පිරිස, විවිධ ධනදානි සැප සම්පත්තික ජීවත් වෙන මිනිසුන්ටත් මේ නිදහස් මනස තමන්ගේ ජීවිතය තුළ ඇත්තේ නැහැ. කිසා ගෞතමිය හරි ප්‍රශ්නයකට ගැටලුවට මුහුණ දුන්නා. මිනිසු බොහෝ දෙනෙක් ඇයට ජීවිතය ගැන කියලා දෙන්න, දරුවා මරණයට පත් වුණා යයි කියලා දෙන්න උත්සාහ කළත් පින්වත්නි ඇය ඒක තීරුම් ගත්තේ නැහැ. ඒ නිසා ඇය තමන්ගේ ජීවිතය තුළ හඬමින් වැළපෙමින් ශෝක කරන්ට යන ගමනේදී ඇය තමන්ගේ මනස සම්පූර්ණයෙන් විකෘති තත්ත්වයකට පත් වුණා. මලවිනියත් ඔසවාගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපිට ගියා. තථාගතයන් වහන්සේ ඇයට හරි අපූර්ව දෙයක් කියලා දුන්නා. ඔබට මෙතනදී බොහොම ලස්සනට හොඳ මනෝවිද්‍යාත්මක පසුබිමක් විග්‍රහ කරලා දෙන්න පුළුවන්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇය තමන්ගේ ජීවිතය තුළ අත් වෙලා තිබෙන්නා වූ අන්තිම භයානක කටුක ස්වරූපය මොකක්ද කියන එක අවබෝධ කරගත්තා. එවැනි කෙනෙකුට එක පාට බණ කියන්න යනවායි කියලා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. තමන්ගේ ජීවිතය තුළින්ම ඒ ප්‍රත්‍යක්ෂය දකින්ට බලන්ට ඉඩකඩක් ලබා දීම කොච්චරනම් වටිනවාද? තථාගතයන් වහන්සේ ඇයට මේ ප්‍රායෝගික ජීවිතය තුළින්ම තමන් තමන් ගැන අවබෝධ කරගන්නට ඒ හොඳ ඉඩකඩක් තථාගතයන් වහන්සේ ලබා දුන්නා. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ වෙලාවේදී මේ කිසා ගෞතමගේ මානසික මට්ටම අවබෝධ කරගන්නට ඉතාමත්ම හොඳ ලස්සන ක්‍රියාකර්මක් උන්වහන්සේ තෝරලා දුන්නා. මෙහි ඇති විශේෂත්වයේ තමයි ඇයට තමන්ගේ ජීවිතේ තමන් තුළින්මත් දකින්නට අවස්ථාව ලබා දීම. අප බොහෝ වෙලාවට බොහෝ අයට කියනවා අන් අයගේ ජීවිත පෙන්වමින් පෙන්වමින් මේ විදිහට කියලා. කෙනෙක් මේ අවබෝධය තමන්ගේ ජීවිතය තුළින්ම ඇති කරගන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම හරි වටිනවා. ඔබ තාමත් ඔබේ ජීවිතය තුළ උත්සාහ කරනවාද ඔබ තුළින් ඔබේ ජීවිතය අවබෝධ කරගන්න? ලෝකයා බොහෝ වෙලාවට සතුටු කරන්න යන ඔබ, මා දන්නවා ඔබ තනියෙන් හුදකලා යඬන වැළපෙන කෙනෙක් කියලා. ලෝකයා සතුටු කරන්න ඔබ උදේ ඉඳලා රෑ වෙනකන් මහන්සි වෙනවා. ගෙදර අය, ඥාතීන්, හිතවත් ආයතනෙ සතුටු කරන්න ඔබ මහන්සි වෙනවා. ඔබ සතුටු නැහැ නේද? ඔබේ ජීවිතයේ තුළ ඔබ හිතන්නේම මා සතුටින් හිටියත් ගෙදර මිනිසු ටිකවත් සතුටින් ඉන්නව නේද කියලා. එහෙම හිතනවා, කල්පනා කරනවා. ඒත් අපට අපි ජීවිතයේ තුළ අප තුළින්ම දකින්න පුළුවන් නම්, ඔබ තුළින්ම ඔබේ ජීවිතයේ සතුට භුක්ති විඳින්න පුළුවන් නම් ඔබ කොච්චර වාසනාවන්ත කෙනෙක්ද මේ ලෝකයේ තුළ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිසා ගෞතමීට අපූර්ව ක්‍රියාක්‍රම කියලා දුන්නා. ඒ ක්‍රියාකර්ම තුළ දුන්නේ ඔබ දන්නවා. භාග්‍යවතුන් වහන්සේ ඔබේ මරණයට පත්වෙච්ච දරුවාට මට බෙහෙත් දෙන්න පුළුවන්, මා කියන දේ ඔබ කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් කොච්චර වටිනා දෙයක්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ හොඳම වෛද්‍යවරයා ලෝකයේ තුල. ඒ කෙලෙස් විරේකී සිද්ධ කරන වෛද්‍යවරයා. ලෝකයේ බොහෝ වෛද්‍යවරු සිටිනවා. මේ ශරීරයේ විවිධ අංගෝපංග වලට එක ශෛලයකට පවා සමහර වෙලාවට විවිධ වෛද්‍යවරු ඉන්නවා. මේ ශරීරයේ කොටස් ගණනාවකටම බලපුවාම කොච්චර ඉන්නවද? ඔය වෛද්‍ය ප්‍රතිකාර කරන චැනල් සෙන්ටර්කට ගියාට පස්සේ ගාස්තු ගෙවලා ඉන්න තැන්වල බලපුවාම ලිස්ට් එක බලපුවාම තමයි පේන්නේ ඉස්පිරිතාලෙටත් නැති, රෝහලේ නැති
එක එක අංගවලට එක එක ශෛලවලට වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු ගණනාවක් බිහි වෙලා ඉන්නවා. ඒ කායික වශයෙන් නැතිවෙන රෝගියන්ට බෙහෙත් කරන අය, මානසික වශයෙන් බෙහෙත් කරන වෛද්‍යවරුත් සිටිනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂත්වය වන්නේ මානසික වෛද්‍යවරු ලබා දෙන පෙත්තෙන් තාවකාලික උසුවයක් ලැබුවත් තථාගතයන් වහන්සේගේ ධර්මීය කියලා කියන්නේ උන්වහන්සේ කෙලෙස් නැති කරන්නට ලබා දෙන දෙයක්. කෙලෙස් වැඩිවෙන්ට වැඩිවෙන්ට තමයි මේ සංසාරය තුළ අපි දුක් පීඩාවට පත් වෙලා විවිධ අනේක අතවරයන්ට පත් වෙලා ජීවිත විවිධ ගැටලු ප්‍රශ්නවලින් මිනිසයා මරණයට පත් වෙලා ශෝකයට පත් වෙලා ජීවිතේ මහා දුක් ගොඩක් බවට පත් වෙන්නේ. ඒ දිකුන් නිදහස්වෙන්ට අවශ්‍ය කරන ධර්ම මාර්ගය තමයි භාග්‍යවතුන් වහන්සේ කියලා දෙන්නේ. ඒ නිසා කිසා ගෞතමිට කියලා දුන්නා අබ සොයා ගැනීම පිළිබඳව. ඔබ දන්නව අබ කියලා කියන්නේ ඉතාමත්ම ඖෂධීය ගුණය යුක්ත කුළුබඩුවක්. එවැනි දෙයක් නිර්දේශ කිරීම ඇත වශයෙන්ම ඉතාමත්ම හොඳින් විශ්වාසයෙන් යුක්තව කිසා ගෞතම පිළිගත්තා. අබ කියලා කියන්නේ සෑම නිවසකම තිබෙන දෙයක්, ඖෂධීය ගුණයක් තියෙන දෙයක්. ඒක බොහොම සුලභ කාරණාවක්. ඒ නිසා කිසා ගෞතම හැම තැනකම ගියා අබ හොයාගෙනට. ඒත් අබ හොයාගෙනට කිවි භාග්‍යවතුන් වහන්සේ නොමල ගියකින්. ගියක් ගියක් ගානේ ගියා. ඒ වෙලාවේදී ඇයට තමන්ගේ ජීවිතය තුළ හොඳට තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණා. ගෙවල් වලට ගිහිල්ලා කියනවා මට අබ ටිකක් දෙන්න. අබ ටික අතට ගත්තා පස්සේ ඇය කියන්නේ මේ ගෙදර කවුරුත් මැරුණාද? ඔව්, අපේ තාත්තා මැරුණා, අම්මා මැරුණා, පුතා මැරුණා. මේ ආදී වශයෙන් බොහෝ දෙනාගේ ජීවිත ගැන කියාගෙන කියාගෙන යනකොට ජීවිතේ අන්තිමට ඇයට එක දෙයක් තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණා. අනේ මේ මරණයට පත්වීම කියලා කියන ධර්මතාව මගේ පුතාට විතරක් ඇතිවිච්ච දෙයක් නෙමෙයි, මේ ලෝකයේ තුල ජීවත්වන සියලුම දෙනාට ඇතිවිච්ච ධර්මතාවක්. මේක මේ සමස්ත ලෝකයේ තුලම තිබෙන දෙයක්. මේක තමයි අනිත්‍යතාව කියලා කියන්නේ. මේ අනිත්‍යතාව කියලා කියන එක ඉතාමත්ම ගැඹුරින් ඇයට යමක් තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණා. මාවට ඉතුරු කාරණාවත් මේකට ආශ්‍රිතව කියලා දීලාම ඇ තමන්ගේ උදානයන් විදියට අටකතාවේ තෙරි ගාථාවල සඳහන් කරපු ගාථා පාඨයන් තුළින් ජීවිතේ තවත් ගැඹුරට ඔබට යමක් කියලා දෙන්න පුළුවන්. මෙතනදි තව කාරණාවක් තිබෙන ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඈතොල තිබිච්ච මේ වැරදි විශ්වාසය ඇති කරන්නට ඇයට ප්‍රායෝගික වශයෙන් උද ක්‍රියාකාරමක් ලබා දුන්නා. මෙවිනි මානසික කම්පනයකට පත්වෙච්ච කෙනෙක් කවරම දහක්පත් හුදකලා කරන්න හොඳ නෑ. ඔබට මහ වැදගත් පණිවිඩයක් දෙන්නේ කිසා ගෞතම ගැන සාම්ප්‍රදායික විදිහට කියමනට වඩා ගැඹුරු කියමනක් මේ තුල ඔබට හිතන්න පුළුවන්කමක් තිබෙනවා. මානසික වශයෙන් පීඩාවකට පත්වෙච්චි විශේෂයෙන් අප දන්නවා දරුවන් අහිමිච්චි අම්මලා තාත්තලා, අම්මලා තාත්තලා අහිමිච්චා ඇතිවෙන දරුවෝ අනිකුත් පීඩාවන්ට පත්වෙච්ච අය යය හුදකලා කරන්න හොඳ නෑ. සමාජ ආරක්ෂාවක් කියන එකක් ලබා දෙන්න ඕන. බොහෝ නිවෙස්වලට ගියපුවාම ඒ නිවෙස්වලදී කිසා ගෞතමියට කතා කරන්න පුළුවන්කම තිබුණා. මිනිසුත් එක්ක කතා කරන්න පුළුවන්කම තිබුණා. ඇය හුදකලා වෙලා හිටියේ නෑ. ඇය ගෙවල් වලට ගිහිල්ලා කියනවා තමන්ගේ දුක, තමන්ගේ කතාව කියනවා. බොහෝ මිනිස්සු අහගෙන හිටියා. එයත් කියන්න පටන් ගත්තා අනේ අපිටත් එහෙම දෙයක් වුණානේ, අපිටත් එහෙම වුණානේ කියලා. ඒ නිසා දුකට පත්වෙච්ච කෙනා හුදකලා භාවයට පත් නොකර ඇයට මිනිස්සු අතරම ගැබෙසෙන්න අවශ්‍ය කරන මාර්ගය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා. මේක මේ නූතන මනෝවිද්‍යාව තුළත් අපට පෙන්නුම් කරන කාරණාවක්. කොච්චර වටිනා කාරණාවක්ද. ඒ නිසා ඇය මේ බොහෝ දෙනෙක්ගේ කතා කරන විට ඇයට කිසියම් හුදකලා භාවයක් දැනුනේ නැහැ. ඒ නිසා මම ඔබට කියන්නෙත් ඔබ ඔබේ ඥාතියෙක් හිතවත් කෙනෙක් කිසියම් කෙනෙක් සිටිනවා නම් ඔබ දුකට කරදරයකට පත්වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එවැනි වේදනාවකට පත්වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඔබ තව තවත් හුදකලා භාවයට පත් වෙන්න එපා. ඔබ පිරිසක් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරන්න, ධර්මයට ලං වෙලා ජීවිතය ගත කරන්න උත්සාහ කරන්න. එසේ නැති වුණොත් බොහෝ මානසික පීඩාවන්ට පත් වෙලා ජීවිතය අතරක් නැතුව බොහෝ කරදර විපත්ති වලට මිනිස්සෙක් පත් වෙන්න තියෙන ඉඩකඩ අතිශය වැඩි. පින්වත් කොච්චර ලස්සන නිදර්ශනයක්ද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබටත් මටත් මේ දේශනාව තුළ කියලා දුන්නේ. ඇ ජීවිතය හොයාගෙන හොයාගෙන යනවා. ඇයට පේනවා ජීවිතය තුළ මේ ධර්මතාව නැතිවෙන ධර්මතාව ඇත්ත වශයෙන්ම ඇයට පමණක් උරුමිච්ච දෙයක් නෙමෙයි, ලෝකයේ ඉන්න බොහෝ මිනිසුන්ට අත්විච්ච දෙයක්.
එනිසාය තමන්ගේ මලකුණ දරුවා තිබිච්චි මලකුණ විසිකරනවා. ඇයි බුදුරජාණන් වහන්සේ සමීපෙට යනවා. තථාගතයන් වහන්සේගෙන් නහන්නේ, ඔබ අඹ සොයාගෙන මේ කාර්ය ඉෂ්ට කළාද? අනේ ස්වාමීනි, මට දැන් පිහිටුන් මෙනිමේ. ඔතුමු ඉල්ලා සිටියා. ඇය භාග්‍යතුන් වහන්සේට සියලු කාරණාවන් පැහැදිලි කරන්න ඇති. අනි ස්වාමිනි, අතොරක් නැතුවම හැමතැනම ඇවිද්ද ඇවිද්ද ඇවිද්ද. එහෙත් මට නොමලගේකින් අප ටිකක් හොයාගන්න බැරුණා. භාග්‍යතුන් වහන්සේ අයට සඳහන් කරනවා, මේ ලෝකයේ තුල දරුවන් සහ වෙනත් ගවයන් සහනිකුත් සත්‍යයන් තුළින් සතුටුන මිනිසු, ඇලීමක් සහිත මිනිසු ජීවිතය මහ දුකකට පත්වෙනවා. රාත්‍රිකාලෙදි නිදාගෙනන්නවා මනුෂ්‍යයෙක්. මේ නිදාගෙනන්න මනුෂ්‍යයන් සියලු දෙනාම එකපාට ගලාගෙනන්න ජල ප්‍රවාහකින් ඔක්කොම ටික ගහගෙන යනවා වගේ මේ ලෝකයේ තුළ විවිධ මන්දනයන්ට ගෝචර වෙච්චි මිනිස්සු මාර්යාගේ බන්ධනට අහුවෙලා ගහගෙන යනවා. මේක ඔබට සරල විදිහට කියපුවහම ඔබට පේනු ඇති මේ තුළ ලොකු ගැඹුරු ස්වරූපයක් තිබෙනවා. අපි සියලු දෙනාම මේ සංසාරය තුළ අනුසෝතගාමි මිනිසුන් විදියට කටයුතු කරන්නේ. ගඟ ගලාගෙන පල්ලෙහාට යන රිලේසෙයි, ගඟේ උඩහට පිහිනාගෙන යන අයයි කියලා කියන එක එතරම් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. පටිසෝතගාමි ප්‍රතිපදාවක් ජීවිතය තුළ ඇති කරගන්නට උත්සාහ කිරීම කියලා කියන්නේ කෙලෙස් එක කරන සටනක්. අපි මේ ලෝකයේ තුළම කරන්නේ කෙලෙස් එක සටනක්, ඔබ කරන්නේ කෙලෙස් එක සටනක්. එනිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ, ලෝකයේ තුළ ජීවත්වන මිනිසු පුතුන් සහ ගවයන් නිසා ගොඩක් සතුටු වෙනවා. මේක කෙනෙකුට කිව්වහම මේක කෙනෙක් පිළිගන්නේ නැහැ. පීජාතික බමුණටත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ, සතුට සොම්නස් උපදින තැනම දුක තියෙනවා කියලා අවබෝධ කරගන්න කිව්වා. එතරම් චතුරාර්ය සත්‍ය ධර්මයේ තියෙනවායි කියලා අවබෝධ කරගන්න කිව්වා. නමුත් ඔහු සඳහන් කළේත් සතුට සොම්නස තියෙන තැනම තමයි තමන්ගේ ජීවිතයේ තියෙන සැබෑම සුන්දරත්වය තියෙන්නේ කියලා. නමුත් සතුට සොම්නස තියෙන තැනම ඔබට සැබෑම සෞන්දර්යය පෙනුනත් ඒ තුලත් ඔබ දකින්න ඕනේ අනිත්‍යතාව කියන එක. අනිත්‍යතාව කියන එක, අනිත්‍යතාව කියන වචනේ වෙනස් වෙනවායයි කියලා කියන ධර්මතාව කිසියම් කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? පින්වත්නි, මේ ගාථාව අවසන් වෙනකොටම, මේ අර්ථයත් එක්ක අවසන් වෙනකොටම කිසා ගෞතමී සෝවන් ඵලයට පත් වුණා. සෝවන් ඵලයට පත් වුණා. මේ අවබෝධය කොච්චර වටිනවද? කෙනෙක් හිතන්න පුළුවන් මේ එක ගාථාවක් කියනකොටම එහෙම මිනිසුන් සෝවන් වෙන්න පුළුවන්ද කියලා. ඔව්. ඒ මේ ආත්මය ඇතිවිච්ච දෙයක් නෙමෙයි. සාංසාරික වශයෙන් පුරුද්දක් ඇති කරගත්ත අය, පුහුණුවක් ඇති කරගත්ත අයට සංසාරේ මේ බණපදයක් කියනකොටම ඒ බණපද මතක හිට නැගෙනවා. සංසාරේ පුරුදු කරපු අයට කෙලෙස් වඩන්න ඕනෙයි වීරියවන්ත වන අයට තමන් ඒ ධර්ම මාර්ගයට යොමු වෙච්ච සැනින්ම තමන්ගේ ජීවිතේ ඒ මහා වෙනස ඇති කරගන්න පුළුවන්. ඔබ තාමත් ඔබේ ජීවිතය තුළ එවැනි වෙරවීරියක් වඩලා නැද්ද? ඔබ තාමත් ධර්ම මාර්ගයට යොමු වෙලා නැද්ද? ඔබ සතර සතිපට්ඨානය තුළ තමන්ගේ හිත පිහිටවලා නැද්ද? ඔබ ගාථාවක් බණපදයක් අහන්න සූදානම් නැද්ද? ඔබ මලක් පහනක් ජීවිතය තුළ පූජා කරන්නේ නැද්ද? ඔබ තාමත් එමනම් පරාජිත කෙනෙක්. ඔබ එවැනි කාර්යයක නිරත වෙලා සිටිනවා නම් නොනවත් තාමයි ඉදී සිද්ධ කළ යුතු වෙනවා. මොන බාධක කරදර ආවත්, මොන බාධක ආවත් අඛණ්ඩවම තමන්ගේ ජීවිතය තුළ ප්‍රතිපදාව කරගෙන යනකොට මනුෂ්‍යයෙක් විදියට අපට පුදුමාකාර විදිහේ ශක්තියක් අපේ ජීවිතය තුළ ඇති වෙනවා. පින්වත්නි, කිසා ගෞතමීට භාග්‍යතුන් වහන්සේ එක බණපදයක් කියනකොටම ඇසෝවන් ඵලයට පත් වුණා. ඇයි පැවිද්ද ආයෝජනය කර හිටියා, පැවිදි වුණා. ඕ තෙවරක්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පැදුකුණ කරලා භික්ෂුණී ආරාමයකට ගිහිල්ලා පැවිද්දා උපසම්පදාව ලබාගෙන නුවණින් තමන්ගේ ජීවිතේ මෙනෙහි කරමින් ඇය කටයුතු කරනකොට ටික කාලයක් යනකොට ඇය විදර්ශනා වැඩුවා. විදර්ශනාව කියලා කියන්නේ දර්ශනි කියලා කියන්නේ සාමාන්‍ය දැකීම. වී කියලා කියන්නේ උපසර්ගපදයක්, විශේෂ කොට දැකීම. විදර්ශනාව සාමාන්‍ය විදිහට දකින්නවට වඩා ගැඹුරින් දකින එක. මම ඔබට කියන්නේ මේ බණ දේශනාවක් තුළ සාමාන්‍ය විදිහට දකින දෙයට වඩා ගැඹුරු දර්ශනයක් ඔබ දකින්න අවශ්‍ය වෙනවා. සාමාන්‍ය ලෝකයා හිතනවාට වඩා, කියනවාට වඩා ගැඹුරු දෙයක් දකින්න ඕනේ. මල ගෙදරකට ගියත් ඔබ විදර්ශනාවෙන් ඒ දෙස බලන්න අවශ්‍ය වෙනවා. මල් වඩමක් තිබුණත් ඒ මල් වඩම දකිනකොට ඔබ ඒක විදර්ශනාවෙන් දකින්න ඕනේ.
ඒක තමයි ඔබේ ප්‍රඥාවන්ත භවේ තියෙන සුවිශේෂත්වය වන්නේ. ඈ නිසා ටික කාලෙකින් විදර්ශනා වඩලා ඈ බුදුරජාණන් වහන්සේ සමීපිට ගිහිල්ලා තථාගතයන් වහන්සේට තමන්ගේ ජීවිතය පිළිබඳව සඳහන් කරනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇයට දේශනාකට බදාලෙත් ඔබ දන්නව එක ධම්මපදයේ සඳහන් වන ගාථාවක්. ඒ තමයි මේ ලෝකයේ තුල මිනිස්සෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් ජීවිතය පිළිබඳව නොදකිමින් අවුරුදු 100ක් ජීවත් වුණත් ඇති වැඩක් නැහැ. දැන් මිනිස්සෙකුට එක දවසක් හරි ජීවිතය පිළිබඳව දකිමින් ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ජීවත් වීම තමයි ගොඩාක් වටින්නේ. සංසාරයේ තුල ජීවත් වෙන බොහෝ මිනිසුන්ට, දෛනිකව ගත කරන බොහෝ මිනිසුන්ට ජීවිතේ මහා අකරතැබ්බයක් වෙනකම්ම ජීවිතේ දකින්න බලන් හිතෙන්නේ නැහැ. ඔබ ඔබේ ජීවිතයේ තුල මහා කරදරයක්, විපත්තියක් ඇති වෙන වෙලාවකදී තමයි ජීවිතය පිළිබඳව හිතන්න කල්පනා කරන්න පෙළඹෙන්නේ. ඔබට සමහර ලාවට බණ මතක් වෙන්නේ, සාමින් වහන්සේලා මතක් වෙන්නේ, පන්සල් මතක් වෙන්නේ ජීවිතේ මහා කරදරයක් ආපු වෙලාවක. ජීවිතේ මහා කරදර වලින් නිදහස් වෙන්න මගක්ම තමයි මේ ධර්මයේ කියලා කියන්නේ. නමුත් తాවකාලික වශයෙන් ඔබ ඔබේ ජීවිතය තුළ එවැනි දේවල් ප්‍රාර්ථනා කරන දෙනවට වඩා හරි අවබෝධයකින් යුතුව ජීවිතය ගත කරන කොච්චර වටිනවාද? ඇතැම් කෙනෙක් ජීවිතේ සැඳෑම කාලයේදී අවුරුදු 80 90 ගිහිලා තමයි ජීවිතය අවබෝධ කරගන්නේ. එහෙත් අප දන්නවා බොහෝ ශක්ති සම්පන්නයින්ම ජීවිතය තුළ ඒත්තු තමන්ගේ ජීවිතයේහි වායසක කාල පරිච්ඡේදය තුළ වුණත් හරීම සීකල්පනාකින් යුක්තව ගත කරනවා. ඇතැම් අම්මාවරු සිටිනවා දරුවන්ට බරක් නොවී තමන්ගේ යැපෙන දෙයකින් උදේ ඉඳලා රාත්‍රී කාලය වෙනකම් බුදුගුණ සජ්ජහායනා කරමින් බණ භාවනා කරමින් ජීවිතය ගත කරන අය. ඒ අම්මලා කොච්චර වාසනාවන්තද, ඒ තාත්තලා කොච්චර වාසනාවන්තද, දරුවන්ට කරදරයක් නොවී, කිසිවෙකුටත් කරදරයක් නොවී අපේ ජීවිතය ගත කරන්න පුළුවන් නම්, වාසනාවන්ත මරණයකට අපේ ජීවිතය යොමු කරන්න පුළුවන් නම්, වාසනාවන්ත මරණයක් කියලා කියන්නේ නැවත වතාවක් ඉපදෙන්නේ නැත්තම්, එවැනි තැනකට තමන්ගේ මනස යොමු කරන්න පුළුවන් නම් කොච්චර වටිනවාද? අඩුම තරමින් වටපිටාවී නායටවත් කරදරයක් නොවී මැරෙන්න පුළුවන් නම් ඒ කොච්චර වටිනවාද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අයිට මේ කාරණාව පැහැදිලි කරනකොට මාවට සඳහන් කරන්නේ ලෝකයේ මිනිසු අවුරුදු 80 90 100 ජීවත් වෙනවා. ඇතැම්ම හිතාගෙන ඉන අවුරුදු 200ක් ජීවත් වෙනවා කියලා. යෝ චිරං ජීවති වස්ස සතං අප්පං මා බිහියෝ වහති. මේ ලෝකයේ තුල මිනිස්සුක් ජීවත් වෙන අවුරුදු 100ක් විතර වඩා චුට්ටක් වැඩියෙන්. දවස් 36000ක් පමණ ලෝකයේ තුල ජීවත් වෙන ඔබට අවුරුදු 100ක් ජීවත් වෙනවායි කියලා කියන්නේ දවස් 36000ක් ජීවත් වීම. එහෙත් මේ ධර්මයේ දේශනා කරන මාවත්, ධර්මයේ ශ්‍රවණය කරන ඔබවත් දවස් 36000ක් මේ ලෝකයේ තුල ජීවත් වෙයයි කියලා කියන්න බෑ. දවස් 15000ක් 20000ක් වෙන්න පුළුවන්, ඊටත් වඩා අඩු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. එහෙත් අපේ ජීවිතේ බොහෝ සැලසුම් තිබෙන්නේ අවුරුදු 3400කට. ඊළඟ ආත්ම ගණනාවකටම අපේ සැලසුම් බොහෝ දේවල් තිබෙනවා. ජීවිතේ ඉලක්කයක් අවශ්‍යයි. ජීවිතේ බලාපොරොත්තුන දේවල් කරගන්න වෙහෙස වෙන්න මහන්සි වෙන්න ඕනේ. ජීවිතේ පලායන්ට නෙමෙයි මේ ධර්මයේ ඔබට තිබෙන්නේ. ජීවිතේ සතුටින් ජීවත් වෙන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ සාමින් වහන්සේගේ විතර්කයන්ට සඳහන් කළෙත් ඔව් මේ ධර්මයේ තියෙන්නේ සැහැල්ලුවෙන් ජීවත් වෙන අයට, අල්පේච්ඡව ජීවත් වෙන අයට. මේ ධර්මයේ තිබෙන්නේ අසතුටින් ජීවත් වෙන මිනිසුන්ට නෙමෙයි සතුටින් ජීවත් වෙන මිනිසුන්ට. මා කියන්නේ ඔබ සතුටින් ජීවත් වෙන්න අවශ්‍යයි. ඔබට මේ සතුට තිබෙන්නේ මේ ධර්මයේ තුළමයි. ඔබ බොහෝම ඍණාත්මක විදියට ලෝකේ දිහා බලන් ඉපා. අසුභවාදී විදියටත් මේ ධර්මය අවබෝධ කරගත්තයි කියලා, දැනගත්තයි කියලා බලන් ඉපා. එසේ වුවත් ඔබ නිවැරදි ආකාරයට මේ ධර්මයේ ග්‍රහණය කරගෙන නැත්තේ නැහැ. අය කිසා ගෞතමිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයේදී සංසාරයේ තුල ප්‍රාර්ථනා කරපු ආකාරයට, බලාපොරොත්තු ආකාරයටම ඇය ජීවිතේ පිළිබඳව කලකිරි, ඉතාමත්ම ගොරෝසු තුන් සිවුරක් පුරවාගෙන තමන්ගේ ජීවිතය ගත කළා. ඔබ දන්නවා පාංශුකුලික වශයෙන් තිබෙන්නා වූ චීවර මුඛක්ත කියන එක මුලින් සඳහන් කළා. ඇය රූක්ෂ චීවරධාරින් අතර අගතැන්පත් අනතුරට පත් වුණා. ඇය තමන්ගේ ජීවිතයේ පිළිබඳව සඳහන් කරමින් හරි අපූරු දෙයක් ඇයි සඳහන් කරනවා. මාවට කියන්නේත් ඔබ ධර්මයේ යම් තාක් දුරට දන්නවා නම්, ධර්මයේ අවබෝධ කරගත්ත කෙනෙක් සිටිනවා නම්, ධර්ම මාර්ගය තුළ ගමන් කරපු කෙනෙක් ඉන්නවා නම්, ජීවිතේ ප්‍රශ්නයකදී ගැටලුවකදී ඔබ හිත හදාගත්ත නම් ධර්මානුකූලව ඔබට ඒක තවත් කෙනෙකුට කියලා දෙන්න පුළුවන් නම්, ඒ ධර්ම මාර්ගයට යොමු කරන්න පුළුවන්කමක් තිබෙනවා නම්,
ඔබේ ප්‍රඥාව වැඩි කරන්ට ඒ ඉතාමත්ම ඉවහල්ලෙනවා. ඇහැ තමන්ගේ ජීවිතය තුළ හරි අපූරු දෙයක් සඳහන් කරනවා. අද රාත්‍රි කාලයේදී මේ දේශනාවට ම පාදක කරගත්ත මූලික ගාථා පාටිය ඔබට මතක ඇති. මා සඳහන් කළේ කල්්‍යාන මිත්තතාමනිනා ලෝකං ආදිස්ස වන්නිතා කල්්‍යාන මිත්තේ බජමානෝ අපි භාලෝ පණ්ඩිතෝ අස්සතීති. මේ විදියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සහ අනිකුත් භික්‍ෂුන් වහන්සේලා සමීපයේදී ඇය තමන් ගාථා 10කින් තේරි ගාථාවල සඳහන් කරනවා. ඒ මූලික ගාථා පාඨයේ තුළ ඇය සඳහන් කරන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයා උදෙසා කල්යාණ මිත්‍ර සම්පත්තිය පිළිබඳ වර්ණනා කළා. ඇයි මිනිසුන්ට අහලා අඬගහලා කියනවා. භික්ෂුන් වහන්සේලාට අඬගහලා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක කලණ මිතුරන් ආශ්‍රය කිරීම කියන වර්ණනා කළා. කලණ මිතුරන් ආශ්‍රය කරන මෝඩයෙක් වුණත් ඒ මෝඩයා බාලයා වුණත් ඔහු පණ්ඩිතෙක් බවට පත් වෙනවා. සත්පුරුෂයන්ම සේවනය කළ යුතු වෙනවා. එසේ සත්පුරුෂයන්ම ශ්‍රේවණය කිරීම තුළින් ප්‍රඥාව වැඩෙනවා කියලා කිව්වා. මෙතනදී හරි අපූරු කාරණාවක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඇ සඳහන් කළේ කල්යාණ මිත්‍රයන් වර්ණනා කළා කියලා. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරනකොට එයා පණ්ඩිතෙක් වෙනවා කිව්වා. මෝඩයා වුණත් ප්‍රඥාවන්තෙක් බවට පත් වෙනවා කිව්වා. මා කියන්නේ විශ්වවිද්‍යාලේ ගිහිල්ලා වෙනත් කොහේ හරි තැනකින් ලබා ගන්න සහතික මිටි ගොඩක් නෙමෙයි මෙතන බාලයා පණ්ඩිතයා විදියට සඳහන් කළේ. මෙන්න මේ ලෝකයේ තුල තියෙන ජීවත් වීමේ කලාව අවබෝධ කරගත්ත කෙනෙකුට මං කිව්වේ කලාව කියලා කිව්වේ ජීවිතයේ තුල තිබෙන ගැඹුරු ස්වરૂපේ, යථා ස්වરૂපේ, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ අවබෝධය. අර ගමේ ඉන්න අම්මට පුළුවන් යමක් වුණාට පස්සේ අනේ අනිච්චං කියලා විඳ දරා ගන්න. අකුරු ශාස්ත්‍රය නොදන්නා ආච්චිට පුළුවන් අනේ අනිච්චං කියලා යමක් විඳ දරා ගන්න. ඔබට යමක් අහිමි වුණාට පස්සේ, නැති වුණාට පස්සේ, ඔබ බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබෙනකොට ඔබට ඒක දරන්න බෑ. ඔබ විශ්වවිද්‍යාලේ ගියපු කෙනෙක්, හොඳ රස්සාවක් කරන කෙනෙක්, රට රස්සාවක් කරන කෙනෙක්, කොතනකට හරි ගියපු කෙනෙක්, සල්ලි මිල මුදල් දහස් ගණනින් හම්බ කරන කෙනෙක්, එසේ වුවත් ඔබට බෑ. යමක් වුණාට පස්සේ ඔබට ඒක දරන්න බෑ. ඔබ ඉගෙනගත්ත දේවල් ඔබට කියලා දීලා නෑ. ඔබේ පාසල් ගුරුවරයා ඔබට කියලා දීලා නෑ. හැබැයි පණ්ඩිතෙක් ආශ්‍රය කරනවා යයි කියලා කියන්නේ, කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරනවා යයි කියලා කියන්නේ, මෙන්න මේ විපත්තියේදී මිනිසෙක් ශක්තිමත් විදියට ඉන්න අවශ්‍ය කරන මානසික වටපිටාව සකස් කිරීමේකට හැබැයි හිතා දන්න ඕනේ. හිතා දන්න භාවනාවට හිත යොමු කරන්න ඕනේ. සතර සතිපට්ඨානෙට තමන්ගේ හිත යොමු කරන්න ඕනේ. සතර සතිපට්ඨානයේ තුලම වී සිත පුහුණුව ඇති කර ගැනීම තුළින්, මේ කායානුපස්සනාව ඇති කර ගැනීම තුළින් ඔබට පුළුවන්කම තිබෙනවා මේ ගැඹුරුතාව අවබෝධ කරගන්න. ආනාපාන පබ්බෙහෙම පුරුදු පුහුණු කිරීම තුළින් ඔබට පුළුවන් ඒ තුළින්ම විදර්ශනාව දකින්න පුළුවන්කමක් තියෙනවා. එසේ නැතුව කොච්චර බණ ඇහුවත් කෙනෙකුට මේක හිතේ මනසේ ධාරණි වෙන්නේ නැහැ. පුංචි දෙයක් ඇති වුණාට පස්සේ, පුංචි ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ තමන්ට මේක වඩාත් ගැඹුරු ආකාරයට තමන්ගේ ජීවිතේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රඥා ප්‍රඥාවන්තයයි කියලා කිව්වේ. පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝක උදපාදි කියලා ඔබට මතකනේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. මට ආලෝකය ඇති වුණා, විද්‍යාව පහළ වුණා, ප්‍රඥාව ඇති වුණා. ඒ කියලා කියන්නේ ලෝකයේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව තිබෙන අවබෝධය. ඈ සඳහන් කරනවා මේ ලෝකයේ තුල තිබෙනා වූ සත්පුරුෂයන් ආශ්‍රය කිරීම තුළින්ම දුක, දුක හට ගැනීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය, එහෙම නැත්නම් අරියට මඟ, ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙනවා. මා කියන්නේ ඔබට ලෝකයේ ඉන්න හොඳම කල්යාණ මිත්‍රයන් වහන්සේ පුන පුනා ඔබට කියන්නේ අපි භාග්‍යවත් ලෞතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ, තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේම මේ ලෝකයේ තුල ජීවත් වන මිනිසියෙකුට තිබෙනා වූ උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය. මේ උතුම් ධර්ම මාර්ගයට කිසියම් කෙනෙක් යොමු කරන්න පුළුවන් නම්, ඒ යොමු කරන්න පුළුවන් කෙනාම තමයි ඇත්ත වශයෙන්ම කල්යාණ මිත්‍ර සම්පත්තිය විදියට අපට මේ අටකතාවන් සහ බොහෝ මූලාශ්‍රයන් වල සඳහන් කළ තිබෙන්නේ. ඒ නිසා ජීවිතේ වෙනස් වුණේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසා කියලා
කිසා ගොතිමි කියනවා. මා කියන්නේ මේ ධර්මය කවුරු හරි කෙනෙක් කහනවා නම්, එවැනි දුකට වේදනාවට කරදරයකට පත්තිච්ච කෙනෙක් සිටිනවා නම් ඔබ දන්නා කියෙන කෙනෙක් ඔවුන්ට මේ ධර්ම මාර්ගය කියලා දෙන්ට, ධර්ම මාර්ගයට යොමු කරන්න, බණ පොට්ටික කියලා දෙන්ට, අපේ බණපදයක් අහන්ඩියයි කියලා ඔවුන්ට කියලා දෙන්ට. ඔවුන්ට රේඩි එකක් නැත්තම් ඔබට පුළුවන් ඒ රේඩි එකක් කරන් ඉල්ල දීල අහවල් වෙලාවට නෙත් එෆ්එම්ගේ රාත්‍රී 9ට ධර්ම දේශනාවනි කාශනු අහන්ඩ. ඒක ඔබ කරගන්න ලොක පිනක්. මේ ධර්මයේ අහලා ඔබ බණහන් නැති කෙනෙක් වෙනවා නම් එවැනි කෙනෙකුට එවැනි පරිත්‍යාගයක් කරලා බණහන්ඩ ඔබ පුරුදු කරන්න, කොච්චර සංසාරය තුළ පින් වැඩෙන දෙයක්ද, ඔබේ ප්‍රඥාව වැඩෙන දෙයක්. ඔබම නේද කල්යාණ මිත්‍රයා, ඔබම නේද ඔවුන්ගේ ජීවිතය වෙනස් කරන්න උත්සාහකර්ත කෙනා. ඔබ ඔබේ ජීවිතය වෙනස් කරනවා වගේම තවත් කෙනෙකුගේ ජීවිතයක් ඔබට වෙනස් කරන්න වෙහෙස වෙන්න පුළුවන් නම්, මහන්සි වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවාද. කිසා ගෞතමී මේ බොහෝ දේවල් කිව්වා. ඇයි භික්ෂුන් වහන්සේලා ඉදිරියේ බොහෝ දේවල් ප්‍රකාශයට පත් කළා. ඇය සඳහන් කළා මේ ස්ත්‍රී භාවය කියලා කියන එක මහා දුකක් තමයි. ස්ත්‍රී භාවය මහා දුකක්. මේ ලෝකයේ තුල ජීවත්වන මිනිසෙකුට ඇත්ත වශයෙන්ම උපදින්නේ අම්මාවරු නිසාමයි. එහෙත් ඇය සඳහන් කරන්නේ දුක්ඛෝ ඉතිබිභාවෝ අක්ඛහතෝ පුරිස ධම්මසාරිතිනහ. ඇත්ත වශයෙන්ම මේ ස්ත්‍රී භාවය කියලා කියන එක දුකක්. ඒ විතරක් නෙමෙයි, බොහෝ ස්ත්‍රීන් එක්ක ජීවත් වෙන්න ලැබීමත් සපත්නි කියලා කියන සම වයසේ එක ගෙදරක ජීවත් වෙන පිරිස. ඉස්සර කාලයේදී එක ස්වාම පුරුෂයාට බිරිඳවරු කීප දෙනෙක් හිටියා. ඒ ජීවත් වීම කියලා කියන එක මහ දුකක්. දරුවන් ලෝකයට බිහි කිරීම කියලා කියන එකත් දුකක් කියලායි සඳහන් කරනවා. ඔබ දන්නවා දරුවන් බිහි කිරීම මේ ලෝකයේ තුල තියෙන විලි වේදනාව කියලා කියන්නේ, මේ ලෝකයේ තුල තියෙන අමාරුම වේදනාව. ඔබ අම්මා කෙනෙක් මේ බණ අහනකොට ඉස්සර කාලේ අම්මලා ස්වභාවික විදිහට දරු ප්‍රසූති සිද්ධ කළා, කොච්චර විලි වේදනාවක් තිබුණාද. ඔබ ඒ විලි වේදනාව විඳ දරාගත්තා. ඔබ ඒ විඳ දරාගත්ත වේදනාව ඔබේ දරුවගේ මූණ දකිනකොට ඒ වේදනාව නැති වෙලා ගියා. දරුවෝ 7 දෙනෙක් බිහි කරන තරම් ඔබට ශක්තියක් තිබුණා. සිවිලි හාමුදුරුවන්ගේ අම්මා අවුරුදු 7ක් තිස්සේ දරු ගැබ තියාගෙන හිටියා. ඒ අම්මගෙන් ඇහුවී පස්සේ කාලෙක ඔබට මහ දුකක් දැනුන්නේ නැද්ද? ඇයි සඳහන් කළේ නැහැ? මේ වගේ දසගුණයක් දරුවෝ බිහි කරන තරම් මම කැමති, මම ශක්තිමත්. අම්මලාගේ සෙනෙහස දරු සෙනෙහස කියලා කියන්නේ එහෙමයි. එහෙමයි තිබෙන්නේ. ඒ වෙලාවේදී ඇය සඳහන් කරනවා දරුවෝ බිහි කරන්න ගියපු අම්මලා ඒ විලිවේදනාව දරා ගන්න බැරුව තමන්ගේ බෙල්ල කපා ගත්තා. මූඩ තත්ත්වයට පත් වුණා. ඒ විතරක් නෙමෙයි ඇය කියනවා මම දැක්කා දරුවෝ බිහි කරන්න ගියපු සමහර අම්මලා මහමගදී දුක්ඛිත තත්ත්වයට පත් වෙනවා. ස්වාමියා නැති වුණා, දරුවෝ නැති වුණා, අම්මලා තාත්තලා නැති වුණා, සහෝදරයෝ නැති වුණා, ගෙවල් ගිනි ගත්තා. ඇයි මේ කියන්නේ? පටාචාරව ගැන නේද? පටාචාරව ගැන නේද? ලෝකයේ ඇය පේනවා මට විතරක් නෙමෙයි මේ දුක උරුම වෙලා තිබෙන්නේ, බොහෝ දෙනෙකුට මේක උරුම වෙලා තිබෙනවා. සමහර තැන්වල ඇය සඳහන් කරනවා හිරිසංගත සත්තු තමන්ගේ දරුවා වදලා ඒ දරුවම කන ස්වරූපයක් මම දැක්කා. ඒ නිසා මේ ලෝකයේ කියලා කියන්නේ මහ දුක් ගොඩක්. මේ ලෝකයේ තුල තිබෙනව මේ මහ දුක් ගොඩ මිනිසෙක් තුල ඇති වෙන්නෙම සංසාරයේ තුල තිබෙන මේ කෙලෙස් සහිතව සත්‍යෙක් පුජ්ජලෙක් විතර ජීවත් වීම නිසාමයි. මෙන්න මේ කියන යථා අවබෝධය මිනිසෙකුගේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන් නම් පින්වත්නි, ඒ ධර්මතාව අවබෝධ කරගත්ත මිනිසයාට මේ සංසාරයේ තුල සීල සමාධි ප්‍රඥා තුළින් තමන්ගේ ජීවිතය තුළ අවශ්‍ය කරන විමුක්තිය ළඟා කරගන්න පුළුවන්කමක් තිබෙනවා. මේ තේරි ගාථාව තුළ සඳහන් වෙච්ච කාරණාව තුළ මා ඔබට සඳහන් කරන්නේ දැකිය යුතු ජීවිතයේ ගැඹුරු දර්ශනයත් එවගේම මනෝවිද්‍යාත්මක පැත්තෙන් ගත්තට පස්සේ තිබෙන ඒ දාර්ශනික කාරණාවන් අපි දකින්න අවශ්‍ය වෙනවා. මේ බණපද්‍යයත් ඔබේ ජීවිතයේ ඔබේ හිත සූපත් කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් මා විශ්වාස කරනවා අප ධර්මයේ දේශනා කිරීමේ ලබන ආනිසංසය සැබෑවටම අපේ ජීවිතය තුළ ඇති කරගන්නවා. අක්හාසට්ටහා චෙබුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. අකාසට්ටා චෙබුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. අකාසට්ටා චෙබුම්මට්ටා
දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.